සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛධං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස භගවාති වචනං සෙට්ඨං භගවාති පදමුත්තමං ගරුගාරව යුතෝසෝ භගවාතේන වුච්චතිති ධර්මශ්‍රවණාභිලාෂී ධර්මශ්‍රවණාභිලාෂී සදැහැති වාසනාවන්ත පින්වතුනි, අදත් සුපුරුදු පරිදි මේ සන්ධ්‍යා භාගයේදී ඉතාමත්ම සංසුන් සිතෙන් යුක්තව ජාතියේ නාලිකාවට සවන් යොමු කරන ධර්ම දක්ෂිණාවෙන් දහන් මග වඩන පිනැති ඔබට මේ ධර්මානුශාසනාව සන්නිවේදනය කරවීමෙන් ලැබෙන ධර්මදානමය ආනිසංස සඳහා හිමිකම් කියනු ලබන්නේ හොරණ බැල්ලපිටිය මාපටාන හේමාලි නිවසේ පදිංචි පින්වන්ත ප්‍රියංගිකා තමරාණි කුරුප්පු මහත්මිය සහ සුජීව මොල්ලිගොඩ පින්වත් මහත්මා මේ සුපින්වන්ත දෙපළ ඇතුළු පවුලේ සැමටත් ධර්මශ්‍රාවක පිනැති ඔබ සැමටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම තුළින් නිර්වාණය සාක්ෂාත් කරන්නට මහෝපකාරී වේවා කියන අදිෂ්ඨාන පූර්වක චේතනාව මුල්ව සදහම් ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා කරනවා. පින්වතුනි, චීවර මාසය පුරාවටම බොහෝ පින්කම්වල නිරතවන කඨිනානිසංස හිමිකරගනු ලබන ශ්‍රද්ධාවන්ත පින්වතුන්ට තවත් කෙටි කලක් තිබෙනවා චීවර මාසය නිමාවෙන්ට. අප්‍රමාදීව පිනේ දහමේ යුහුසුළු වන කාට කාටත් ඉදිරි කෙටි කාලයත් කඨිනානිසංස වලින් දාන පාරමිතාව සම්පූර්ණ කර ගැනීම පිණිස ඉඩකඩ හැදේවා, නැනනුවන පහළ වේවා. අප්‍රමාදී දහම වඩන්නට හැම කෙනෙකුටම ප්‍රඥාව පහළ වේවා. එයයි පින්වතුනි මාගේ එකම ප්‍රාර්ථනාව. තථාගත ශ්‍රී සද්ධර්මය අවුස්සා පොළා
ඒ තුළින් තථාගතයන් වහන්සේව දකින්නට වෙහෙසෙන බදාදා ධර්ම දක්ෂිණාවේ ශ්‍රාවක පිනැති ඔබට අපි මෙතෙක් කල් ඒ භාග්‍යවත් ලෝතුරු මගේ බුදුරජාණන් වහන්සේගේ දහන් මග, උන්වහන්සේගේ කෙලෙස් නිවන මග, උන්වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව අරි අටඟි මග විස්තර කර දෙන ගම අපි වැඩිපුර අවධානය යොමු කළේ තථාගත සම්බුද්ධ චරිතය උරගා බලන්ට. කුමක් සඳහාද? භාග්‍යවතුන් වහන්සේව හඳුනගන්ට. ඇයි අපි භාග්‍යවතුන් වහන්සේ හඳුනාගත යුතු වන්නේ? බුද්ධං සරණං ගච්ඡාමි ඒ වචනයට විතරක් සීමා වෙන එක වළක්වන්ට. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදුන් සරණ යන්නට නම් බුදුන් වහන්සේව සොයාගත යුතුයි කියලා ඔබට කලින්ම අපි සිහිපත් කළානි. ඒ අනුවයි අපි දහම තුළින් බුදුන් සොයන මගට ප්‍රවිෂ්ට වුණි. ඒ ගැන වැඩි උනන්දුවක් දක්වන නෙත්FM ශ්‍රාවක ශ්‍රී ලංකාවාසී පිනැතියන් පමණක් නෙවෙයි, විදේශගත ශ්‍රාවක පිනැතියන් පවා මේ දහම අනුගමනය කරන, පරිශීලනය කරන, ගවේෂණය කරන මට්ටමට ඇවිත් ඇති බව ඉතා පැහැදිලි පින්වතුනේ. කාට කාටත් ස්වකීය උදාර අරමුණට ගමන් කිරීම පිණිස මේ දහම් ශ්‍රවණය කරන හෝරාව පුණ්‍යවන්තම කාලය වේවා. මේ දහම් ශ්‍රවණය කරන වෙලාව ඔබේ ජීවිතය වෙනස් කරන වෙලාව. ජීවිතය විතරක් නෙවෙයි පින්වතුනි, සදහම් ශ්‍රවණය කරන වෙලාව යනු සංසාර ගමනම වෙනස් කරන මොහොත. එය මගහරින්ට එපා. කෙනෙකුගේ සසර ගමන නතර කරන්නට එක බණ පදයක් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු වචනයකින්, දෙකකින්, වචන පහ හයකින් බොහෝ ඇත්තන්ගේ මුළු ජීවන ගමනම වෙනස් වුණා. සසර ගමනම වෙනස් වුණා. ඉනිසයි ඔබට අපි ආරාධනා කරන්නේ නිරන්තරයෙන්ම මේ දහම් ශ්‍රවණය කරන්ට කියලා. ඒ මොකෝ, ඔබේ ජීවිතයත් වෙනස් වන, වෙනස් කරන මොහොත මේ මොහොත වෙන්ට පුළුවන් නිසා. ගෝරතර සංසාර ගමනේ කටුක දුක් විඳින අප්‍රමාණ සත්වයන්ට දහම් ශ්‍රවණය කරන මොහොත මුළු සංසාර ගමනටම ඒකාන්ත බලපෑමක් ඇති කරන මොහොතක් වුණොත් කොයිතරම් පෞද්ගලිකව ඔබට ඒ වාසනාව ගෙන දෙන, ආශ්චර්ය ගෙන දෙන මොහොතක් වෙයිද? ඒ මොහොත මට අද අදම උදා වේවා, මේ දැන් උදා වේවා කියන අදිස්ථානෙන් යුක්තවමමයි පින්වතුනේ දහම් ශ්‍රවණයට වාඩි වෙන්න ඕන. කොතන බණ ඇහුවත් එහෙම වෙන්න ඕන. මගේ සසර ගමන වෙනස් කරන මොහොත මේ දහම් ශ්‍රවණය කරන මොහොතම වේවා කියලයි ඔබ හිතාගෙන වාඩි වෙන්න ඕන බණහන්ට වාඩි වෙනකොට. අදත් එහෙම අදිස්ථාන කරගම්මු. අපි මෙතෙක් ඒ නවරහාදී තුන් සම්බුදු ගුණයන් විග්‍රහ කරගෙන එන ගමනි පසුගියදා ලෝතුරු තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කියන ගුණය ගැන දීර්ඝව කතා කරලා අපි කොනක් ගත්තා, කොනක් ගන්නට බෑ. අපි නතර කළා එතනි. අපි අද පටන් ගන්නවා භගවා කියන උතුම් සම්බුදු ගුණය. ඇයි භාග්‍යවතුන් වහන්සේට භගවා කියන්? භගවා කියන වචනයෙන් හඳුන්වන ගුණය තථාගතයන් වහන්සේ තුලින් ප්‍රකට කරවන්නේ කොයි කොයි කාරණාවන්ගෙන්ද
ඒවා මා තුල ගොඩනගා ගන්නට බැරිද මේවා සාකච්ඡාවට ලක් වෙන. සැබවින්ම මේ ගුණ භාග්‍යවතුන් වහන්සේ ළඟ තිබුණා නේද කියලා හැඟෙනකොට ඔබට දැනෙයි මේ දහම තුලින් බුදුහාමුදුරුව කවුද කියලා. ඔබට පෙනෙයි මේ දහම තුලින් භාග්‍යවතුන් වහන්සේ කවුද කියලා. ඔබ දැක්කොත් ඔබ හඳුනා ගත්තොත් භාග්‍යවතුන් වහන්සේව ඔබ ඒකාන්ත වශයෙන්ම ඉබේටම කියයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා. මම බුදුන් සරණ යමි කියලා. එහෙනම් ඔබ සෝවාන් ඵලයට පත්ුණා කියලා සතුටු වෙන්න පුළුවන්කම තියෙයි. එහෙම අදිෂ්ඨාන කරගෙනම සදහම් ශ්‍රවණය කරමු පින්වතුනි. භගවා කියන්නේද තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ නම් අතරින් එක්තරා ප්‍රසිද්ධ නමක්නේ. අපේ කනට ඉතාම හුරුයි බණ කියද්දි, ඒ වගේම උන්වහන්සේ ගැන කියද්දි භගවා කියන වචනය නිතර භාවිතා වෙනවා. ඒ නිසා ඒ වචනය අපිට ඉතාමත්ම පුරුදු වචනයක්. පින්වතුනි, ඒක යම් කිසිවෙකු විසින් උන්වහන්සේට තබපු නාමයක් නෙවෙයි. බෝධි මූලයේදීම අරිහත් මාර්ග සංඛ්‍යාත විමුක්ඛයාගේ කෙලවර, අරිහත් මාර්ග සංඛ්‍යාත විමුක්ඛය ලැබීමත් එක්කම ලැබිච්ච මහා ගුණස්කන්ධය අනුව සිද්ධ නාමයක් භගවා කියලා කියන්නේ. ඒ නිසාම මහා නිද්දේශයේත්, ඒ පුරාමත් භේදසුත්ත නිද්දේශයේත්, විමොක්ඛන්තික ඥානමේතං බුද්ධානං භගවන්තානං බෝධියා මූලේ සහ සබ්බඤ්ඤුත ඥානස්ස පටිලාභා සච්චිකා පඤ්ඤත්ති යදිදං භගවාති කියලා දක්වලා තියෙන. අන්න විග්‍රහය. ඒ තමයි විමොක්ඛන්තික ඥානමේතං බුද්ධානං භගවන්තං. මම මුලින් මතක් කළේ විමොක්ඛයාගේ කෙලවරදී භාග්‍යවතුන් වහන්සේට භගවන්තානං, නැත්නම් මේ භගවත් කියන වචනය බෝධියා මූලේ, ඒ අසතු වෘක්ෂය මූලයේදීම. එහෙනම් සබ්බඤ්ඤුත ඥානස්ස පටිලාභා, සර්වඥතා ඥාන ප්‍රතිලාභය සිද්ධ වෙනවත් එක්කම සච්චිකා පඤ්ඤත්ති අදිදම් භගව. ඒ වෙලාවේම ඒ ගුණස්කන්ධයට අනුව සාක්ෂාත් වෙච්ච, පැනවෙච්ච ඒ ගුණයට අනුව උන්වහන්සේට ස්වභාවයෙන්ම හිමි වෙච්ච නමක්ලු භගවා කියලා කියන්නේ. පින්වතුනි, භගවා කියන වචනයට ගොඩාක් තේරුම් තියෙන, රාශියක් තේරුම් තියෙන. පැරණි පොත්පත්වල, පැරණි ඇත්තු විශේෂයෙන් එක එක ආකාරයෙන් වර්ණනා කර තිබෙන, අනේකාකාරයෙන් වර්ණනා කළ හැකි වෙච්ච වචනයක්. අරහං ආදී ගුණපද නවය අතරින් පින්නතුනි අනිකු සියලුම ගුණවලට වඩා අපි මෙච්චර විග්‍රහ කරගෙන ආපු ඒ කලින් කියපු ගුණ අටක් කිව්වනේ. ඒ ගුණ අටටම වඩා වැඩිපුර විස්තර කරන්නට වෙන, වැඩිපුර වර්ණනා කරන්නට වෙන, වර්ණනා කරන්නට කරුණු තියෙන, විස්තර කළ යුතු කරුණු භගවා කියන මේ පදයට සම්බන්ධව තියෙන. ඒ පදයට එකතු වෙලා තියෙන. ඉතින් ඒ සමස්තයම විග්‍රහ කරන්නට මේක වෙලාව නොවෙන්න පුළුවන්. අවශ්‍යම කරන්න, අවශ්‍යම කරන කොටස විග්‍රහ කරලා දෙන්න මහන්සි ගන්නවා. පින්වතුනේ, අපි හිතමු දැන් මම මාතෘකා කරන්ට යෙදිච්ච කොටස ගන්න. ඒ සූත්‍ර පාඨයක් ඇත්තටම. භගවාති වචනං සෙට්ටං භගවාති පද මුත්තමං ගරුගාරව යුත්තෝව ගරුගාරව යුත්තෝ සෝ භගවාතේන උච්චති.
දැන් ඔය පැරණි අර්ථ විවරණයක් මේ තියෙන්නේ. පැරැන්නම් කරපු අර්ථ විවරණය භගවා කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. භගවාති වචනං සෙට්ටං. ඒ භගවා කියන වචනයෙන් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. භගවාති පද මුත්තමං. භගවා කියන වචනයෙන් උත්තම පුද්ගලයෙක්. ගරු ගාරව යුත්තෝසෝ. ඒ වගේම ගරු කටයුතු, ගරු කළ යුතු පුජ්‍යලයෙකු දැක්වීම සඳහා භගවා තේන උච්චති. භගවා කියන වචනය ඒ කියන අර්ථවලින් භාවිතා කරනවා කියන එකයි එහි සඳහන් වෙලා තියෙන. එතකොට ලෝකයේ කිසිම ගුණයකින් තථාගත මගේ බුදුරජාණන් වහන්සේට වැඩි කෙනෙක් තියා අඩුම ගානේ උන්වහන්සේට සම කෙනෙක්වත් නැ. කිසිම ගුණයකින් නමයක් ඕන නැ. එක ගුණයක් ගන්න. එක ගුණයකින්වත් භාග්‍යවතුන් වහන්සේට වඩා වැඩි හෝ අඩුම ගානේ ඒ ගුණයට සම කළ හැකි හෝ කෙනෙක් නැ. තුන් ලෝක ධාතුවේම ඇත්තේ නැ. තථාගතයන් වහන්සේ ලෝකයේ හැමතෙම වඩා ශ්‍රේෂ්ඨයි, උත්තමයි. හැමදෙනා විසින්ම ගරු බුහුමන් කිරීමට සුදුසුයි. ඒ නිසා මිනිස්සයෝ ගරු කරන. මිනිස්සයෝ විතරක් නෙවෙයි, මිනිස්සයන් විසින් ගරු බුහුමන් කරන ශක්‍රයා ඇතුළු කරගත්ත දෙවි දේවතාවෝ, බ්‍රහ්මයා ඇතුළු කරගත්තා වූ බ්‍රහ්මයෝ තථාගතයන් වහන්සේට ගරු බුහුමන් කරනවා. පින්වතුනි, උන්වහන්සේගේ පාද නමස්කාර කරනවා. පැහැදිලිනේ කියපු එක. මිනිස්සු විසින් භාග්‍යවතුන් වහන්සේට වඳිනවා පුදනවා, ඒක ඇත්ත. මිනිස්සු විසින් වඳින පුදන ශක්‍රයන් බ්‍රහ්මයන් පවා භාග්‍යවතුන් වහන්සේට වඳිනවා පුදනවා. පින්වතුනි, තථාගත මගේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාට කලින් දීලා තිබිච්ච ප්‍රතිඥාව මතකද? ඒ කියන්නේ මහබිනිෂ්ක්‍රමණය කරලා යන ගමනේදී පැවිද්ද ලබා ගැනීම පිණිස ඔන්න මගදී හම්බ වුණානේ බිම්බිසාර රජතුමා. එතකොට දැන කියාගෙන හඳුනාගෙන කිව්වානේ මේ මගේ රාජ්‍යයෙන් කොටසක් පාලනය කරන්න කියලා. මේ රාජ්‍ය පාලනය බාරගන්න යන ගමනක් නෙවෙයි කියලා අපේ මහබෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ප්‍රකාශ කළානේ මම බුදුවෙන්ට යන ගමනක් කියලා. එතකොට ඒ පිළිබඳ පැහැදිච්ච බිම්බිසාර රජතුමා මොකද්ද කිව්වේ? යම් දවසක ඔබ බුදු වුණාම මුලින්ම මගේ රාජ්‍යයට, මගේ බල ප්‍රදේශයට වැඩම කරන්නට කියලා ඉල්ලීමක් කළා. ඒක හා හොඳයි කියලා බාරගත්තා. ඒක තමයි මං කිව්වේ මෙතන ප්‍රතිඥාවක් දුන්නා කියලා. එහෙනම් ඒ අනුව ලෞතුරා බුදු බවට පැමිණීමෙන් පස්සේ උන්වහන්සේ වසරකට ආසන්න කාලයක් ඇතුළත පින්වතුනි අර කලින් ජටිලයෝ වෙච්ච උරුවෙල කාශප, ගයා කාශප, නදී කාශප ඒ සේරම දෙන භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් ශ්‍රවණය කරලා ඔවුන් තුන්දෙනා වගේම ඔවුන් පසුපස ආපු අනුගාමික 1000ක් පමණ පිරිස රහතන් වහන්සේලා බවට පත්ුණානේ සදහම් ශ්‍රවණය කරලා. මෙන්න මේ උරුවෙල කාශපාදී ඒ පුරාණ ජටිලයන් ඇතුළු එයයි රහත් වීමෙන් පස්සේ දහසක් මහ රහතන් වහන්සේලා සමග රජගහ නුවරට වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේගේ යුතුයකම ඉටු කරන් තියදුන. ඒ තමයි කලින් දීපු ප්‍රතිඥාව. බිම්බිසාර රජතුමා 12 නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීන් සමග තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා දහං අහලා පින්වතුනේ තෙරුවන් සරණ ගිහින් උපාසකත්වයට පත් වුණා. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ ඒ ලෞතුරා බුද්ධත්වයට පත්වීමෙන් පස්සේ දහසක් විතර රහතන් වහන්සේලාත් එක්ක රජගහනුවරට වැඩම කළා අර පොරොන්දු ඉටු කරන්න. බිම්බිසාර රජතුමා 12 නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීන් එක්ක. දැන් අවුනා වචනයක් නහුතයක් කියලා. සමහර අයට හිටිය ගමන් කේන්තිච් යනවලු. ඔය ප්‍රමාණයට. මොන ප්‍රමාණයටද? නහුතයට. සමහරු කියනවා මට එහෙම වුණා කියලා. නහුතෙට කේන්ති ගියා කියලා කියන. එතකොට මොකද්ද මේ නහුතය? පින්වතුනේ
සංඛ්‍යා වර්ධක ක්‍රමවේදයක් මේ දහමේ දක්වලා තියෙන. ඒ දක්වලා තියෙන සංඛ්‍යා වර්ධක ක්‍රමවේදය තුළ ඔබ දන්නවා අපි කතා කරනවා අවසාන ඉලක්කම විදියට අසංඛ්‍ය කියලා එක. එතකොට අසංඛ්‍යයට කලින් ඒට ගොඩාක් කලින් තමයි නහුතය කියන එක අහුවෙන්නේ. සාමාන්‍යයෙන් දසකෝටිය, ඊට පස්සේ සියක් කෝටිය, සියක් කෝටියෙන් පස්සේ දහස් කෝටිය, දහස් කෝටියෙන් පස්සේ තමයි ප්‍රකෝටිය. ඔන්න ප්‍රකෝටියෙන් පස්සේ එන්නේ නහුතය. දැන් ප්‍රකෝටියත් පැනලා කේන්ති ගිය කෙනාට තමයි නහුතෙට කේන්ති ගිහිල්ලා තියෙන්නේ. හැබැයි නහුතෙන් කොනක් ගන්නෙ එමුකෝ. නහුතෙට වඩා තව එහා තියෙන. කෙනෙකුට නහුතයකට කේන්ති ගිහිල්ලා තව කෙනෙකුට ඊට එහා ගියොත් එහෙම ඒක ඇවිල්ලා නින්නහුතය කියලා කියන. නින්නහුතෙන් පස්සේ හුතනහුතය, ඊට පස්සේ බිම්බරය, බිම්බරෙන් පස්සේ විස්කම්බය, ඉන් පස්සේ අබබය, ඊට පස්සේ අටටය, ඊට පස්සේ අහහය, කුමුදය, සෞගන්ධය, උත්පලය, පුණ්ඩරීකය, පදුමය, කතානය, මහා කතානය. ඔන්න ඊට පස්සේ එනවා අසංඛය. අසංඛය ලියන්නේ 1.140. අසංඛය ලියන්න. මහා කතානේ ඊට වඩා පොඩ්ඩයි අඩු. එතකොට දැන් මේ කියාගෙන ගිය විදියට ප්‍රකෝටිය පැන්න, කෝටිය පැන්න, ප්‍රකෝටිය පැන්න, ප්‍රකෝටියෙන් පස්සේ කෝටි ප්‍රකෝටිය පැන්න. අන්න ඊට පස්සේ එන ප්‍රමාණය තමයි නහුතය. අන්න නහුත 12ක් ජනකායක් අරගෙන ආවා කියලා තමයි කියන්නේ. නහුත 12ක ජනතාවක් නැත්තම් බ්‍රාහ්මණ ගෘහපතීන් සමග තමයි බිම්බිසාර රජතුමා රජගහ නුවරදී තථාගත මගේ බුදු පියාණන් වහන්සේ දැකගන්ට ආවේ. ඇවිත් සදහම් ශ්‍රවණය කළා. ශ්‍රවණය කරලා තෙරුවන් සරණ ගියා. උපාසකත්වයට පත් වුණා. පසුවදා දාණයට ආරාධනා කරලා ගියා. පින්වතුනිත් පසු දවසේ තථාගත මගේ බුදුරජාණන් වහන්සේ රජගෙදරට වඩිනකොට උන්වහන්සේ දකින්නට ආපු මහා ජනකාය නිසා මහා මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වුණා. ඇයි මෙතනම 12 නහුතයක්නේ. ඔය කවුරුත් එන්නේ නැති පහුවදා තවත් අය අරගෙන. ඇයි පහුවදා භාග්‍යවතුන් වහන්සේ රජමාලිගාවට වඩින බව ඔය කාට කාටත් ආරංචි වෙන්නේ නැති ලැබු ගින්න වගේ මේක පැතිරලා යන්නේ. මේ තරම් මහා ජනකායක් නිසා මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වෙලා තියෙන. ඔන්න සක්‍රය බලනවා, සක් දෙවිඳු රජු බලනවා. දැන් භාග්‍යවතුන් වහන්සේටත් වඩින්ට අපහසු මට්ටමක්. ඒ සමග එන පිරිස තව කොච්චර ඇතිද? ඊ වගේම මතක තියා ගන්න ඕන මේ ගමනේදී භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මග ඉඩ හැදෙන්න ඕන. බලන්නකෝ. ඒවට සබා දහමෙන් ආශිර්වාදයන් ලැබෙනවා වගේම මේ ධර්මතාවය. ඔන්න සක්‍ර දේවේන්ද්‍රය නැත්තං සක් දෙවි රජු තරුණ මිනිස් වේශයක් මවාගෙන එන තරුණයෙකුගේ වේශයක් මවාගෙන ඉස්සරහට එනෝ. දැන් භාග්‍යවතුන් වහන්සේ වඩිනවට කලින් ඉස්සරහෙන් එනවා තරුණයෙක්. හරිම ලස්සනයි, මනස්කාන්තයි. හරියට නිකන් අර පෙරහැර එන්නට කලින් අපි කියන්නේ මුලින් එන්නේ කසකාර වෙනවා කියලා. ඒ මොකටද කසකාරයෙක් කියන්නේ? කසකාර වෙන්නේ පාර ඉඩ ගන්න. කසේ වනනකොට කොච්චර සෙනග හිටියත් ඉතින් දෙපැත්තට වෙනවා. අර බලන්ඩ පෙරහැරට එන්ඩ මග හැදෙන හැටි. දැන් සක්‍ර දේවේන්ද්‍රය තරුණ වේශයක් මවාගෙන ඇවිත් මෙන්න මෙහෙම කියාගෙන යනු. හරියට අර මුලින් එනවුස්මට් එකක් යනවා වාගේ, හෝන් කටවල් දෙකක් බැඳගෙන ප්‍රචාරය යනවා වාගේ වැඩ. මොකද්ද මේ ලස්සන තරුණයා කියාගෙන එන්නේ? දන්තෝ දන්තේහි සහ පුරාණ ජටිලේහි විප්පමුත්තෝ විප්පමුත්තේහි සිංගී නික්කස වන්නෝ රාජගහං පාවිසි භගවා. මෙහෙම කියාගෙන එනවා. මේ විදියට ඔය එක ගාතාවක් වේ, ඔය වගේ ගාතාවල් 6ක් විතර ලස්සනට ගායනා කරමින්
ඔන්න ජනයා දෙපැත්තට කරමි තථාගතයන් වහන්සේ ඉදිරියේ ගමන් කරනෝ මේ පුජ්‍යල. එතකොට බුදුගුණ ගායනා කරමින් ගමන් කරන කවුරුවත් මෙතෙක් දැකලා නැති ඒ නොදුටු බිරු මේ ලස්සන තරුණයා දැකලා සමහර අය දර්ශනීය මේ තරුණයා කාගේ කවුද කියලා එහෙම විමසන්ඩ පටන් ගත්තා. අහන්ඩ පටන් කාගේ කවුදර ලස්සන තරුණේ මිහිරි හඬක් බලන්ඩ කොයේ කියන දේ තියෙන මිහිරියාව කොයි වගේද කියලා. ඒ විදිහට මේ අහන මිනිස්සුන්ගේ ප්‍රශ්නයට උත්තර දීමක් වශයෙන් ඒ බව කනවැකුණු මේ තරුණ වේශයෙන් ඉන්න සක් දෙවිඳු ප්‍රකාශ කරනවා යෝ ධීරෝ සබ්බ දී දන්තෝ සුද්ධෝ අප්පටි පුද්ගලෝ අරහං සුගතෝ ලෝකේ තස්සාහං පරිවාරිකෝ. මිනිස්සු අහන්නේ මේ ළමයා කවුද මේ තරුණයා කවුද කියලානේ අහන්නේ. මීරි හඬක් තියෙන ලස්සන රූපයක් තියෙන තරුණයා කවුද? අන්න ප්‍රශ්නෙට උත්තර දෙන්න. මොකද්ද දෙන උත්තරේ? යෝ ධීරෝ සබ්බ දී දන්තෝ. යම් නුවණැත්තෙක් ඉන්නවනම් චක්ෂුරාදී සකල ස්ථාන දමණය කරගත්ත සබ්බ දී දන්තෝ. සියලුම ඉන්ද්‍රයන් දමණය කරගත්ත නුවණැත්තෙක් ඉන්නවනම් සුද්ධෝ අප්පටි පුද්ගලෝ. ඔය බලන්න ක්ලේශයන්ගෙන් සුද්ධ වෙච්ච ක්ලේශයන්ගෙන් පිරිසිදු වෙච්ච ඒ වගේමයි අප්පටි පුද්ගලෝ. ලෝකයේ අප්පටි පුද්ගල අප්පටි පුද්ගල කියන අප්‍රති පුද්ගල අන්න බලන්න. ඒ කියන්නේ කිසිම විදියකින් තව කෙනෙක් එක්ක සම වෙන්නේ නැති අරහං සුගතෝ ලෝකේ රහත් වෙච්ච සුගම නැත්නම් රහත් වෙච්ච සුගත වෙච්ච සුමග ගමන් කරන. දැන් බලන්න මේ කියපු දේවල් වලින් කියුනේ භාග්‍යතුන් වහන්සේගේ ගුණනේ. තස්සාහං පරිවාරිකෝ මම කියන්නේ මම වනාහි ඒ කියන ගුණ තියෙන උන්වහන්සේගේ මෙහෙකරුවෙක් පරිවාරිකෝ. මං උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වැඩකාරයෙක් කියන. දැන් අර තරුණයා ප්‍රකාශ කළේ බුදුගුණ. තරුණයා පිළිබඳව සමාජය විසින් අහනකොට මොහු කවුද කියලා අන්න බලන්න. ඔහුව හඳුන්වා දුන්නේ ඔහු ගැන ගුණ කියලා නෙවෙයි තථාගතයන් වහන්සේගේ ගුණ කියලා. යම් නුවණැසි පුද්ගලයෙක් ඉන්නවද ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන් දමණය කරගත් කෙලෙස් වලින් පිරිසිදු වෙච්ච ඒ වගේම ලෝකයේ කායිකවත් සමාන නොවන අප්‍රතිපුද්ගල වෙච්ච අරිහත් වෙච්ච සුගත වෙච්ච අන්න මේ කියන ගුණවලින් යුක්ත යමෙක් ඉන්නවද ඒ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් මං මෙහෙකාරයෙක් මං කවුද කියන ප්‍රශ්නෙට උත්තර දීපු හැටි. සෑහෙන්ඩ මිනිස්සු ගරු කරන සෑහෙන්ඩ දෙවියෝ ගරු කරන දෙවි මිනිසුන්ගේ පූජාවන් ලබන සක් දෙවිඳු තථාගත මගේ බුදුරජාණන් වහන්සේට ගරු කරන හැටි පේනවද පින්නොතුනි? එක ගාථාවේ තියෙන විස්තරේම ඉතාමත්ම පැහැදිලි නේද පින්නොතුනි? තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පැමිණිච්ච මුල් කාලයේදීම දැන් අපි මෙතෙක් කිව්වේ සක්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගරු කරන විදිහ පිළිබඳව ඔබට යම්කිසි චිත්තරූපයක් මවා ගන්නට යම්කිසි අදහසක් ගන්නට මේ ලෝකයේ දෙවියෝ ඒ වගේම මිනිස්සු වඳින සක්‍රයාත් වඳින කෙනෙක්ගේ බුදු පියාණන් වහන්සේ කියන බව තේරුම් ගන්න. මේ බලන්න බ්‍රහ්මයා ගැන කතා කරමු. මුලින්ම බ්‍රහ්මයා පිළිබඳව අපිට දැනගන්ට ලැබෙන්නේ පින්වතුනි සම්පති බ්‍රහ්මයා පිළිබඳව. ඒ තමයි තථාගතයන් වහන්සේගේ ඒ බුදු බවට පත්වීමේ මුල්ම අවස්ථාව. අජපාල නිග්‍රෝධ මූලයේ උන්වහන්සේ වැඩවාසය කරනකොට සම්පති මහ බ්‍රහ්මයා උන්වහන්සේ වෙත පැමිණිලා
උතුරු සළුව ඒකාංශ කරලා දකුණු කකුල දකුණු දන බිම ඔබාගෙන දැන් දකුණු කකුල නවල දන බිම ගහගෙන වම් කකුල එතකොට එසවිලා තියෙන්නේ නැමිලා විතරයි. එතකොට දකුණු දන බිම ඔබා දෙඅත් ඔසවාගෙන දෑත් ඔසවාගෙන චිත්‍රරූපයක් මවාගත්තා නම් එතකොට පැහැදිලිව පේන. දැන් බලන්න සහම්පති මහ බ්‍රහ්මයා තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා පහත් වෙලා දකුණු දන බිම ගසාගෙන දෑත නලලේ තබාගෙන උන්වහන්සේට වැඳගෙන කියනවා දේසේතු බන්තේ භගවා ධම්මං දේසේතු සුගතෝ ධම්මං සම්ති සත්තා අපරජක්ක ජාතික අසවනතා ධම්මස්ස පරිහායන්ති භවිස්සංති ධම්මස්ස අඤ්ඤාතාරෝ දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේ ධර්මය සුගතයන් වහන්ස ධර්මය දේශනා කරන්ට ලෝකෙ මිනිස්සු ඉන්නවා අපරජක්ක ජාතික කෙලෙස් අඩු මිනිස්සු ඉන්නවා දහම් ශ්‍රවණයට කැමති මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සුන්ට යහපත පිණිස භාග්‍යවතුන් වහන්සේ දහම් ශ්‍රවණය කරනු මැනවි කියලා සම්පති බ්‍රහ්මයා ආරාධනා කළ වගක් දක්වනු. එනං දහම් දෙසන්නට භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළේ සම්පති බ්‍රහ්මයා මොන වගේ ඉරියව්වකින් කොයි විදියට ගරු කරමින්ද කියන වග පැහැදිලි. එනං මිනිස්සුත් විතරක් නෙවෙයි දෙවියන්ද ගරු බුහුමන් කරන බ්‍රහ්මයන්ද ගරු බුහුමන් කරන සම්පති මහ බ්‍රහ්මයාත් භාග්‍යතුන් වහන්සේට ගරු කරන විදිහ ඔය කියන සිද්ධියෙන් දැනගන්න පුළුවන්කම ලැබුණා. පින්වතුනි, ඇයි භාග්‍යතුන් වහන්සේට භගවා කියන්නේ? මොන වගේ හේතු මතද උන්වහන්සේට භගවා කියන නම යෙදෙන්නේ භාවිතාවන්නේ කියලා දැනගැනීම වැදගත්නේ. සටහන් තබන ඇත්තන්ට සටහන් කරගන්නට විසුද්ධි මාර්ගයේ මේ භගවා කියන වචනය විග්‍රහ කරන්නට භාවිතා වෙච්ච විශේෂිත කාරණාවන් පින්වත්තුනි හයක් දක්වලා තියෙනවා. විසුද්ධි මාර්ගයට අනුව භගවා කියන්නේ ඇයි කියලා ඒ කාරණා හය යටතේ විග්‍රහ කරන්නයි බලාපොරොත්තුවන්. යස්මාච ලෝකේ ඉස්සරිය ධම්ම යස සිරි කාම පයතනේසු චසු ධම්මේසු භග සද්දේ පවත්තන්ති. දැන් බලන්න භග කියන වචනය මොන හේතුවෙන්ද භාවිතා වෙන්නේ කියලා දක්වනවා. යස්මාච ලෝකේ යම්කිසි හේයින් මේ ලෝකය තුල මෙන්න මේ කියන ගුණ එක තමයි ඉස්සරිය. පාලියෙන් ඉස්සරිය අපි කියන්නේ ආශ්චර්ය කියලා. ආශ්චර්ය ධම්ම ධර්ම කියන එක දෙක. යස එනයි යසස කියන එක තුන්වෙනි එක. සිරි සිරි කියන්නේ ශ්‍රීය කියන එකයි. කාම කාමය කියන එකයි. ප්‍රයතනේසු කිව්වේ ප්‍රයත්නය කියන එකයි. ප්‍රයත්නය කිය මෙන්න මේ කියන අර්ථ හය භගවා කියන ගුණය තුළින් ඉස්මතු වෙනවාය ප්‍රකට කරනවාය කියලා විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙන. ඒ අනුව තමයි මේ හය විග්‍රහ කරන්න දක්වන්නේ. මේ ධර්ම හයෙන් යුක්ත වන නිසා භාග්‍යවතුන් වහන්සේ භගවා නම් වන සේක ගන්න පළවෙනි එක. පළවෙනි එක නම් ආශ්චර්ය භාග්‍ය කියලා ලියන්න. ආශ්චර්ය භාග්‍ය කියලා ගන්න පළවෙනි එක. දැන් මොකද්ද මේ ආශ්චර්ය කියන්නේ? ආශ්චර්ය කියන්නේ ඉසුරු බවනේ. ඉසුරු බව සිංහලෙන් ඉසුරු බව කියලා. ඒ කියන්නේ මොකද්ද? තමන්ගේ හිත හා අන්‍ය පුජ්‍යලයන් හා වස්තුන් ස්වවශයෙහි පැවැත්විය හැකි බව කියලා දක්වනවා. ඒ කියන්නේ මොකද්ද? තමන් හිතන විදියට අනිත් කෙනාව වෙනස් කරන්න පුළුවන්. අනිත් ද්‍රව්‍ය වෙනස් කරන්න පුළුවන්.
තමන්ගේ වසඟයට පුජ්‍යලයන්ව ද්‍රව්‍ය මේ සබාදාම නතු කරගන්න පුළුවන් කියන තත්වය තමයි ඉසුරු බව කියලා කිය. ඕනෑම පුජ්‍යලේ ඕනෑම දෙයක් තමන්ගේ කරගන්න, තමන්ගේ බවට පත් කරගන්න, තමන්ගේ වසඟයට ගන්න, තමන්ට ඕන විදියට පාලනය කරන්න පුළුවන් හැකියාවක් කාට හරි තියෙනවා නම් ඒක ආශ්චර්යයක්. ඒක ඉසුරු බවක්. දැන් අපි හිතමු රියදුරු රැකියාව කරනවා නම් යම්කිසි කෙනෙක්, ඒක ආශ්චර්යයක්. රියදුරු රැකියාව නොකරන අයත් එක්ක ඇයි ඒක ආශ්චර්යයක් වෙන්නේ? දැන් රියදුරුකම කරන පුජ්‍යලයාට පුළුවන් ඒ රිය තමන්ට රිසි පරිදි ගමන් කරවන්න. තමන්ට ඕන තැන නවත්තන්න පුළුවන්, තමන්ට ඕන තැනදී ගමන් වැඩි කරන්න පුළුවන්, ගමන අඩු කරන්න පුළුවන්, හරවන්න පුළුවන්. බලන්න ඒ රියේ කරන්න පුළුවන් යම් දෙයක් තියෙනවා නම් ඒ තියෙන ඕනෑම දෙයක් තමන්ට ඕන විදියට කරව ගන්න රියදුරාට පුළුවන්. එහෙනම් රියදුරුකම බැරි අයත් එක්ක ගනිද්දී රියදුරුකම පුළුවන් කෙනාගේ ආශ්චර්යයක් ඒක. ඒ මොකෝ රතයේ සියලුම ක්‍රියාකාරීත්වය තම වසඟයට අරගෙන තමන්ට ඕන පරිදි සිද්ධ කරන නිසා. අන්න ඒ වගේ තමන් වහන්සේගේ හිත හා ලෝකයේ වාසය කරන අනිත් ඕනෑම පුජ්‍යලයෙකුගේ සත්වයෙකුගේ හිතක්, ලෝකේ තියෙන ඕනෑම වස්තුවක් තථාගතයන් වහන්සේට පුළුවන් පින්නතුනි තමන් වහන්සේගේ වසඟයේ පවත්වන්න. බලන්න දැන් භාග්‍යතුන් වහන්සේට ඕනම වෙලාවක අඳුර මවන්න පුළුවන්, එළිය මවන්න පුළුවන්. ඒ බලන්න එහෙනම් එළිය අඳුර කියන එක අපිට බෑනේ කවදාවත් අපිට ඕන වෙලාවට ඒව ඇති කරන්න සහ නැති කරන්න. එහෙනම් අර බලන්න ලෝකයේ පුජ්‍යලය සත්වය විතරක් නෙවෙයි වෙනත් විදියක වස්තුන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සබාදහම වෙන්න පුළුවන්. ඒ ඕනෑම දෙයක් භෞතිකමය දෙයක් තමන් වහන්සේට ඕන ආකාරයට වසඟ කරගෙන වශී කරගෙන ඒවා යන ගමන් මග වෙනස් කරවන්නට භාග්‍යවතුන් වහන්සේට පුළුවන්කම තියෙන. ඒක තමයි ආශ්චර්ය කියන්නේ. ඒක තමයි සිංහලෙන් ඉසුරු භව කියලා කියන්නේ. පින්වතුනේ තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ හිතට ඉසුරු බවින් හිතට ඉසුරු බැවින් හැමෝටම හැමදේම බෑනේ. රියදුරු මහත්මයා රියදුරුකම බැරි අය ඉස්සරහා ආශ්චර්යවත් එයාගේ රියදුරු හැකියාවත් එක්ක. එතකොට අපි හිතමු රියදුරු මහත්මයා ඒ තියෙන ඉසුරු බව නැහැ කලාකාරයෙක් ළඟට ගියාම. එතනදී කලාකාරයා අපි කියමු සංගීතඥයා රියදුරු මහත්මයාට බැරි, වෙනත් බොහෝ අයට බැරි විශේෂ හැකියාවක් තියෙන කෙනෙක් නිසා අනි සියලු දෙනාගේම අවධානය තමන් තුළට ගන්නවා. සංගීතඥයා, ගායකයා, රංගන ශිල්පියා. එතකොට ඒක එයාගේ ආශ්චර්යය. දැන් අපි මෙතන කතා කරනකොට මේ තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය ගැන, උන්වහන්සේට සිතෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවනේ. එහෙනම් සිතේ ආශ්චර්ය බව තියෙනවනේ. ඒකට කියනවා චිත්තේශ්වර කියලා. එහෙනම් සිතට අදාළව තව කෙනෙක්ගේ හිතක් අවනත කරගෙන තවත් ද්‍රව්‍ය තමන් වහන්සේට අවනත කරවන බැවින් භාග්‍යවතුන් වහන්සේ භගවා කියන ගුණය ඉස්මතු කරවනවා චිත්තේශ්වර කියන එක ලක්ෂණයක් තුල. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ධ්‍යාන සමාපත්තීන් තමන්ගේ වසඟේ තියාගන්නවා. ඒ වටාවම වෙන වෙන අයටත් ඔය ධ්‍යාන සමාපත්තීන් තිබුණා. ඒ කාටවත් නැති තරම් භාග්‍යවතුන් වහන්සේට ධ්‍යාන සමාපත්තී තියෙන. ඒ තියෙන ධ්‍යාන සමාපත්තීන් තමන් වහන්සේගේ වසඟයේ පවත්වාගෙන තියාගන්න බැවින් උන්වහන්සේ සමාධි සමාපත්තීශ්වර කියන. සිතේ ඉසුරු භව නිසා චිත්තේශ්වර කියනවා. ඈ ධ්‍යාන සමාපත්තීවල ඉසුරු භාවය නිසා සමාධි සමාපත්තීශ්වර කියනවා. අනේක ප්‍රකාර ඉර්දීන් උන්වහන්සේ වශී භාවයට පත් කරගෙන තියෙන.
ලෝකේ කාට හරි ලබන්න පුළුවන් යම් ඉර්ධියක් තියෙනවා නම් ඒ ඉර්ධිය භාග්‍යවතුන් වහන්සේ ලේසියෙන්ම පසක් කරලා තියෙන්නේ. ඉර්ධිවල වශීභාවයටපත් වෙච්ච නිසා උන්වහන්සේ ඉර්ධීශ්වර කියලා කියන. ඔය බලන්න එතකොට චිත්තේශ්වර, සමාධි සමාපත්තීශ්වර, දැන් කිව්වා ඉර්ධීශ්වර කියලා. පින්වතුනි ඒ විතරක්ද? ධර්මයට අධිපති නිසා කවුද? භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ ධර්මයට අධිපති බැවින් ධර්මේශ්වරත්වන්නේ, සංඝයාට අධිපති බැවින් සංඝේශ්වරත්වන්නේ, නානා ගණයන්ට අධිපති බැවින් එක එක සමූහයට අධිපති බැවින් එක එක සමූහයට ගණ කියලා කියන ගණනං සමූහය, ඒ ඒ ගණයට අධිපති බැවින් ගණේශ්වර කියලා කියන. ලෝකයටම අධිපති භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ ලෝකයටම අධිපති බැවින් ලෝකේශ්වරද වන්නේය වන්නාහ කියලයි කියන්නේ. පේනවද? දැන් ඊශ්වර කියන එක, තන් අධිපති භාවය කියන එක, තමා වසඟය තුල ඒවා රඳවා ගන්නවා කියන එකේ තේරුම. සමහර ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, අතිගරු නායක හාමුදුරන් වහන්සේලා, විහාරාධිපතීන් වහන්සේලා, දැන් බලන්න විහාරාධිපතිස්වර ඒ මොකෝ? ඒ සමස්ත දායක වසමේ සියලු දායක කාරකාදීන්ගෙන් සිද්ධිනාගෙන තමන් වහන්සේට ඕනෑ පරිදියේ දායක කාරකාදීන්ව හසුරන බැවින් විහාරාධිපතිස්වර එහෙම කිව්වට කමක් නෑ. ඒකේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි වචනයේ තේරුමට ගැළපෙන්නත් ඕන. දැන් අපි කතා කළා චිත්තේශ්වර ගුණය ගැන. චිත්තේශ්වර ගුණය කියන්නේ ඉතාමත්ම ඉහළ ගුණයක්. ඒක කිසිම හේතුවකින් ඒ කියන ගුණයට තව කෙනෙකුට ලං වෙන්න නම් බෑ. යම් යම් ගුණ මගින් තව තව සමහර අය ඔය ඊශ්වර භාවයට පත් වුණත්, අධිපති භාවයට පත් වුණත් නිගණ්ඨනාත පුත්තටත් පිරිසිටියා. ඔහු කියන එක අහන එනමුත් මේ කාරණා සියල්ලෙන්ම කවදාවත් නිගණ්ඨනාත පුත්ත ඊශ්වර වුණේ නැහැ. යම් යම් කරුණකින් පමණයි ඔය කියන ඊශ්වර භාවය ප්‍රකට කරන්නට යෙදුණි. සියලු කාරණාවලින් භාග්‍යවතුන් වහන්සේ ඊශ්වර. ඔය අතරේ සිතේ ආශ්චර්ය භාවය කියන්නේ ඊට වඩා ගොඩක් එහා ගිය එක. ඒක නිසා මේක නොයෙක් ආකාරයෙන් ඒ නොයෙක් කරුණු පිළිබඳව ගොඩනැගිච්ච තත්වයක්. නොයෙක් කරුණු පිළිබඳව ඊශ්වරත්වය තියෙන කෙලෙස් සහිත රජ්ජුරුවන්ටත්, දේව බ්‍රහ්මයන්ටත්, ඉර්ධිමත් ශ්‍රමණයන්ටත් නැති ගුණයක් චිත්තේශ්වර ගුණය කියලා කියන්නේ. දැන් රජ්ජුරුවන්ටත් ඊශ්වර භාවයක් තියෙනවා, දෙවියන්ටත් තියෙනවා යම්කිසි ඊශ්වර භාවය, ශ්‍රමණයන්ටත් තියෙනවා යම්කිසි ඊශ්වර භාවය. නමුත් වැඩක් නැහැ. ඇයි වැඩක් නැත්තේ? චිත්තේශ්වර නැහැ. හේතුව මොකෝ? ඔය කියපු ඔක්කොටම කෙලෙස් තියෙන නිසා. කෙලෙස් සහිත පුජ්‍යලයන්ගේ හිත් හරියට පින්වතුනේ මූදේදී කුඹ ගහක් කැඩිලා ගියපු, සුඛානම බිඳිලා ගියපු නැවක් වගේ, ජල යාත්‍රාවක් වගේ, සුළං හමන දිසාවට, රළ පාර ගහන දිසාවට, දිය පහර යන දිසාවට ඇදිලා යනව නේද ඔය කියන නැව නැත්තං ජල යාත්‍රාව? එමුකෝ කුඹ ගහ කඩලා ගිහිල්ලා, කුඹ ගහ කඩලා ගියපු ජල යාත්‍රාවක් වගේ තමයි චිත්තේශ්වර භාවය නැති වෙනත් ඊශ්වර භාවයන් තියෙන නැත්තන්ගේ ස්වභාවය, කෙලෙස් සහිත පුජ්‍යලයන්ගේ ස්වභාවය. එතකොට බලන්ට ලාභාලාභ, යසායස, නින්දා ප්‍රශංසා, සුඛ දුක්ක කියන අෂ්ට ලෝක ධර්මය අනුව විපර්යාස වීම වශයෙන් ඒ මේ අතට චංචල වෙන, සෙලවෙන, ගහගෙන යන, නැත්තම් කඩාකප්පල් වෙන, ආයි නැගී හිටින අන්න ඒ වගේ තත්ත්වයක් නේද කෙලෙස් සහිත පුජ්‍යලයන්ගේ ස්වභාවය. කෙලෙස් තියෙන පුජ්‍යලයන්ගේ හිත ලාභයක් එනකොට උද්දච්ච වෙනවා, පාඩුවක් වෙනකොට හඬා වැටෙනවා. ඊ අසස ලැබෙනකොට අහංකාර වෙනවා, ආයසසට පත් වෙනකොට හැංගෙනවා. ආ, අෂ්ට ලෝක ධර්මය නැමැති
සැඩ සුළං පහරට සැඩ රල පහරට එඩිතර වූද රාජාදීන්ගේ සිත් ඔරොත්තු නොදෙන තැන් තියෙනවා. දැන් අපි හිතමු මේ අෂ්ටලෝක ධර්මතාවයට ඒ නැමැති හැඩපාරට කොච්චර එඩිතර පුජ්‍යලයෙක් වුණා රජවරුන්ගේ හිත් කැඩෙන වෙලාවල් තියෙනවා. ඔය අෂ්ටලෝක ධර්මතාව ඕවා වර්ධනය කරන්න ඕනේ, වර්ධනය කරන්නනේ. ඔය රජ තනතුරු ආදිය ලබා ගත්තාම ගොඩක් අය බලාපොරොත්තු වෙනවා. ඉතින් එහිදී ඒ ඍණ හතර ලැබෙනකොට කඩා වැටෙන එක, ධන හතර ලැබෙනකොට ඉස්මතු වෙන එක රජ්ජුරුවන්ගේ උනස් ස්වභාවය. කොච්චර එඩිතර කෙනෙක් වුණත් රජ්ජුරුවන්ට අයසසක් ලැබෙනකොට, නින්දාවක් ලැබෙනකොට, අලාභයක් ලැබෙනකොට, දුකක් එහෙම ලැබෙනකොට කඩා වැටෙන්න පුළුවන් නේද? ඔරොත්තු නොදෙන තත්ත්වයක් නේද? රජවරුන්ගේ ඒ ස්වභාවය ගැන මොනවද කතා කියන්නේ? පින්නතුනේ සමහර කාරණා වලදී රජ්ජුරුවොත් බය වෙලා වැවුලලා යන තැන් තියෙනවා. මොනතරම් එඩිතර පුජ්‍යලයෙක් වුණත් සමහර කාරණා වලදී රජ්ජුරුව වුණත් හඬා වැටෙනවා, ඇඬෙනවා, අඬනවා. සමහර කරුණු වලදී කොච්චර එඩිතර පුජ්‍යලයෙක් වුණත් කිපෙන වෙලාවල් තියෙන කේන්ති යන වෙලා. සමහර කරුණු වලදී රජ්ජුරුව කොයිතරම් බලගත්ු කෙනෙක් වුණත් බැගෑපත් වෙන වෙලාවල් තියෙනවා. තවත් සමහර කරුණු වලදී මොනතරම් ලොක්කෙක් වුණත් රජ්ජුරුව උමතු වෙන වෙලාවල් තියෙනවා. සමහර කාරණා වලදී දිවිනහ ගන්න වෙලාවල් තියෙනවා. සමහර දේවල් ලබා ගන්න බැරි වුණාම රජ්ජුරුව වුණත් දිවිනහ ගත්ත ඒවා තියෙනවා. ස්වර්ණ තිලකා කියලා චණ්ඩාල තරුණියක් දැකලා හටගත්ත චිත්ත විපර්යාසය නිසා රජවරු පස් දෙනෙක්ම සියදිවි නසාගත්ත වග රසවාහිනී කියන පොතේ තියෙනවා. ඔය බලන්න, ස්වර්ණ තිලකා කියන්නේ සැඩොල් කෙල්ලේ. ලස්සන වෙන්න ඇති, සැඩොල් කෙල්ලේ. දැන් බලන්න, ලස්සන නිසා වසී වුණා, වසඟ කරගන්න විදියක් නැහැ සැඩොල් නිසා. බලන්න, මේ නිසා පෙරිලා ගියපු හිත නැත්තම් චිත්ත විපර්යාසය නිසා මොනතරම් බලවතුන් වුණත් රජවරු පස් දෙනෙක් සියදිවි නසාගෙන තියෙන. සමහර රජවරු ධනයට ආශාවේ ලෙඩ වෙච්ච අවස්ථා එමට, සමහර රජවරු යම් යම් කරුණු නිසා පිස්සු වැටිච්ච අවස්ථා ජාතක කතාවල ඕන තරම් තියෙන. තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ හිතට ඉසුරුමත් බව තියෙන නිසා, උන්වහන්සේගේ හිතට ඉසුරු භාවය තියෙන නිසා උන්වහන්සේට තමන් වහන්සේගේ හිත ඉෂ්ට අනිෂ්ට ආරම්මන ඕන එක, ඉෂ්ඨානිෂ්ඨ ආරම්මන කොයි විදියෙන් හම්බ වුණා, ඔය පක්ෂ දෙකෙන් කොයි එකක් සම්බන්ධයෙන් වුණත් සමව ඉන්න පුළුවන්කම තියෙන. සමව හිත තියාගන්න ඉන්න පුළුවන්කම තියෙන. ඒ විතරක්න පින්වතුනි, ඕනෑම ඉෂ්ඨාරම්මණයක් උන්වහන්සේට තමන් වහන්සේගේ කැමැත්ත අනුව අනිෂ්ඨාරම්මණයක් වශයෙන් වුණත් මධ්‍යස්ථාරම්මණයක් වශයෙන් වුණත් සලකන්න පුළුවන්. පැහැදිලිද කියපු එක? ඕනෑම ඉෂ්ඨාරම්මණයක් උන්වහන්සේට, භාග්‍යතුන් වහන්සේට පුළුවන් තමන් වහන්සේගේ කැමැත්ත අනුව අනිෂ්ඨාරම්මණයක් වශයෙන් පවත්ව ගන්නත්, එනතම් මධ්‍යස්ථාරම්මණයක් විදියට තියාගන්නත් පුළුවන්. එහෙම හැකියාව තියෙන භාග්‍යතුන් වහන්සේට විතරයි. යම්කිසි අනිෂ්ඨාරම්මණයක් තියෙනවන තමන් වහන්සේගේ කැමැත්ත අනුව ඒක ඉෂ්ඨ වශයෙන් හෝ මධ්‍යස්ථ වශයෙන් හෝ සලකන්නත් උන්වහන්සේට පුළුවන්. ඕනෑම පුජ්‍යලේකුගේ හිත විපර්යාස කර දැමීමට සමත්, ඕනෑම පුරුෂයෙකු කාම බන්ධණයෙන් බැඳගන්නට දක්ෂ, මාර දුහිතෘන් තුන්දෙනෙක් ආවනේ භාග්‍යතුන් වහන්සේ කාම බන්ධණයෙන් බැඳගන්න කියලා. මතගෙන පින්නතු, මොනවද ඒගොල්ලෝ නොගත්ත උත්සාහය? අපොච්චට කියලා ආවේ, අපොච්චා කලබල වෙන්න එපා, අපි සාරිපොටේ අමුණගෙන එන්නම් සිද්ධාර්ථව කියලා තමයි ආවේ. ඉතින් එක්කෙනෙක් නටනවා, එක්කෙනෙක් ගයනවා, එක්කෙනෙක් වයනවා නේද? වැඩක් වුණාද? හැකි තා උත්සාහ කරලා 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 අන්තිමේදී පරාද වෙලා පලා යන්න උනේ ඇයි?
තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ හිත ඉසුරු භාවයේ පිහිටවල තිබෙච්ච නිසා. ඒ හිතට ඉසුරු බවක් තියෙන නිසා, ආශ්චර්යමත් බවක් තියෙන නිසා. අර බලන්න, තමන් කැමති අරමුණේ විතරයි තියන්නේ. අකමැති අරමුණක් නම් කැමති එකක් බවට පත් කරගන්න ඕ, මධ්‍යස්ථ එකක් බවට පත් කරගන්න උන්වහන්සේට පුළුවන්. එනිසා මේ දූල තුන් දෙනා, මාරදු හිතෘ තුන් දෙනා නටද්දි ගයද්දි වයද්දි උන්වහන්සේ ඒක සමහරට අනිෂ්ඨ ආරම්මණයක් විදියට මෙනෙහි කරන්නේ නැති. ඒ නිසා ඇලුනේ නැහැ කිසිවක්. පින්වතුනි, මැරිලා දින ගානක් ගිහිල්ලා හොඳටම කුණු වෙලා තිබිච්ච මිනිහෙකුට ලං වෙන්න බැරි තත්වයට පැමිණිච්ච අමුසොහනක තිබුණ පුන්නා කියන දාසියගේ මල සිරුර මලකඳ ළඟට ගිහිල්ලා, ඒ මලකඳ ඔතලා තිබිච්ච, ඒකට පොරවලා තිබිච්ච, පණුවන්ගෙන් පිරලා තිබිච්ච වස්ත්‍රයක් තිබක් පමණ පණුවන් ඉවත් කරලා, තමන්ගේ අතින්ම සියතින්ම අරගෙන හෝදලා චීවරයක් කරලා, කිසිම පිළිකුලක් නැතිව, පැකිලීමක් නැතිව තථාගතයන් වහන්සේට පරිභෝග කරන්න පුළුවන් උනේ උන්වහන්සේගේ චිත්තේශ්වර භාවය නිසා. පින්නතුනි, පැහැදිලිද කියපේ? අර පුණ්ණා කියන දාසියගේ මලතිරුළු කුණු වෙලා තිබුණේ අමුසෝන්ට ගිහින් දාල්. සෑහෙන්න පණුව පිරිලා තිබුණයි ඔතලා තිබිච්ච රෙද්දි. අයින් කරලා හිමින් සැරේ ඒ පණුවන්ට හානියක් නොවෙන විදියට ඒ වස්ත්‍රය අරගෙන තමන්ගේ දෑතින්ම හෝදලා පඬු ගාලා සිවුරක් බවට පත් කරලා උන්වහන්සේ සිවුර පෙරෙව්වා. කිසිදු පිළිකුලක් නැහැ, පැකිලීමකුත් නැහැ. එහෙම කරන්න පුළුවන් උනේ උන්වහන්සේගේ චිත්තේශ්වර භාවයෙන්. මම් බුදු කෙනේ, ඒ මම් මොකද කබල්ලේ වඳින්නේ, හිරිකිතේ වඳින්නේ කියලා අහංකාරකමක් තිබුණා නම් කවදාවත් ඕක කරන්න බෑනේ. අන්න චිත්තේශ්වර භාවය, වෙන කාටවත් කරන්න බැරි බව. මාගන්දියා, අර මතකනේ මාගන්දිය දේවිය කරපු වැඩේ, මිනිස්සුන්ට පගාව දීලා අල්ලස් දීලා ඔවුන් ලවා තථාගතයන් වහන්සේට අපහාස කෙරෙව්වා, විවිධ වචන කියෙව්වා. ඒ වෙයිදී භාග්‍යවතුන් වහන්සේ නොසැලී හිටියා. පින්වතුනි, තීර්ථකී සීලු දෙනාම එකතු වෙලා සුන්දරිය මරල භාග්‍යවතුන් වහන්සේට අපහාස කළා, උන්වහන්සේ මිනිස්සු මරණ කෙනෙක් කියලා. චින්චි මානවිකාව ඉස්සරහට ඇවිල්ලා චෝදනා කළා උන්වහන්සේට. ඒ ස්ත්‍රී දූෂණ චෝදනාවක් ආව. මාරයා ඇවිල්ලා මහා සංග්‍රාමයක් කළා. දසමාර නාලාගිරි ඇතා ඇවිල්ලා උන්වහන්සේ ඉදිරියේ දන ගැහුවා. චිත්තේශ්වර භාවය නිසා තථාගතයන් වහන්සේගේ හිත ප්‍රකෘති ස්වභාවයෙන්ම තිබුණා. ලෝකයේ තවත් උසස් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට තිබුණය කියන තවත් ගුණ කීපයක් තියෙනවා. ඒ ගුණ ඉතාමත්ම ඉහලින් භාග්‍යතුන් වහන්සේට තිබුණ. ඒ ගුණ දැන ගැනීම පිණිස ලබන සතියේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්ට ආරාධනා කරමින් දහම් දේශනාව නිමා කරන්ට මත්තෙන් පින්වතුනි පුණ්‍යානුමෝදනා. අද ධර්මානුශාසනාවේ දායකත්වය ගත්තේ හොරණ බැල්ලපිටිය මාපටාන හේමාලි නිවසේ ප්‍රියංගිකා තමරාණි කුරුප්පු මහත්මිය, සුජීව මොල්ලිගොඩ මහත්මා, මේ පින්වන්ත දෙපළ. විශේෂයෙන්ම ඉක්මන් භවයකදී මගපල අවබෝධ කර ගැනීමට මූලික අරමුණු වශයෙන් තබාගත් වටිනාම කියන අරමුණක් එහි සඳහන් කරලා තියෙනවනේ. බලන්න, ඉක්මන් භවයකදී මාර්ගඵල ලබා ගැනීම, එසේම වේවා කියලා අපි අදිෂ්ඨාන පූර්වකව ආශිංසනය කරන දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්වන් SKA අමරදාස පියතුමාට, PA පියසීලි මෑණියන්ට, ML හේමපාල පියතුමාට, ලිලිනෝනා සමරකෝන් මෑණියන්ට නමින් මියගිය සංසාරගත සියලු ඥාතීන්ට පින් අයිති වේවා. සසර ගමන සුවදායක කරගෙන උතුම් නිවනින් නිවී සැනසේවා කියලා පින් අනුමෝදන් කරනවා. නිම්රේකා කහවලගුරු මහත්මියට නිදුක් නිරෝගී චිරජීවනයේ සුවය ශාන්තිය ලැබේවා. අධ්‍යාපනය ලබන සිතුම් අංජන පුතනුවන්ට සහ අංජනා සිතුමිනී දියණියට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන අධ්‍යාපනයෙන් ඉහළට ගමන් කරන්නට වාසනාව භාග්‍ය උදාපත් වේවා. දේශකයන් වහන්සේටත් නෙත් නාලිකාවේ සීලු නිලධාරී කාර්ය මණ්ඩලයට
ලංකාවාසී ලෝකවාසී ධර්ම ශ්‍රාවක හැම දෙනාටම සෙත්පතණ්ඩ කියලා මේ සඳහන් කළා. එය එසේම වේවා. ඒ හැමටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ධර්ම ශ්‍රාවක පිනතියන්ට දායකත්වයේ දරු ප්‍රියංගිකා මහත්මියට, සුජීව මහත්මාට, පවුලේ හැම කෙනෙකුටම යහපත සාන්තිය සැනසille ලැබේවා. දෙවියන් සහිත ලෝකයාට මුතුම් නිවණින් නිවෙන්නට මේ පින හේතු වාසනාවන්ත වේවා. ඒ ගමන්ම මතක් කරනවා පින්වතුනි, net fm සාදර අනුග්‍රහයෙන් සිදු කරන නෙල්ලිගල විහාරස්ථානයේ කටින මහා පින්කමට පිනති ඔබටත් පුළුවන්කම තියෙනවා දායක වෙන්න. විවිධාකාරයෙන් පරිස්කාර සඳහා දායක වෙලා ඒ කොටස්කාරයන් බවට පත් වෙන්නට පුළුවන්කම තියෙන. මේ දහම් ශ්‍රවණය කරන ගමන් මේ පිළිබඳත් අවධානය යොමු කරන්නට පිනති ඔබට සිහිපත් කරනවා. ඔබට අපට අපි හැමට නිවන් පිණිස මේ පින්කම පාරමිතා ධර්මයක්ම වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. එත්තාවතා චම්හිහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.